గుడ్ మార్నింగ్ దర్వేటావు దూలపుతాల హమోటమ వాస్తనామత ప్రీతిమస్త బోధేసనాహు అప్పుడు మన కథాకడ కద్ద ఏనేత ఉస్సన్ రైట్ అరే సతటోయి దెన్ మైక్ ఆన్ කරගෙන ඉන්න దర్వేటావు మైక్ ఆఫ్ කරන්නකෝ మైక్ ఆన్ කරගෙන ඉන්න හොදට බලලා තමයි మైక్ ఆఫ్ කරන්න రైట్ මන් නැත්තම් කතා කරන්න බැරි වෙන මයික් මෙහෙන් ඕෆ් කරනවා. දැන් ඔයාලන්ට ඕන වෙලාවට කතා කරන්න පුළුවන් වෙන මයික් ඕෆ් කරලා තියන්න. අවශ්‍ය වෙලාවට මයික් ඔන් කරා ඊට පස්සේ ඕෆ් කරා. අම්මලා තාත්තලා චුට්ටක් ළඟ ඉන්නවා නම් බලන්න. දොළ පුතාලා මයික් එක ඔන් කරලා තියනා ඉන්නවා මම නම් කියන්නේ නැහැ තාම. මයික් එක ඕන් කරලා තියනා හිමීට මයික් ඕෆ් කරන්න. අවශ්‍ය වෙලාවට මයික් ඔන් කරලා ආයෙ කතා කරන්න. රයිට්. හොඳයි දැන් මම රටේ තියෙන හදිසි තත්ත්ව නිසා ෆිසිකල් පන්ති පටන් ගන්න දැන් පොඩි අපහසුතාවයක් තියෙන මේ දවස්වල ඉස්කෝලේ යන්නේ නැහැ නේ ඔයගොල්ලෝ සම කල්පනා කරා මෙහෙම හරි පොකට පාඩමක් කරන්න නැත්නම් එන්නේ නැ වැඩ පස්සට යනවනේ මොන වුණත් අපි හොඳට ඉගෙන ගන්න ඕන ඉගෙන ගත්තොත් තමයි අපට අනාගතයක් තියෙන්නේ හරිද රටේ මොන වගේ තත්ත්වයක් තිබුණත් ළමයි හොඳට ඉගෙන ගන්න ඕන හරිද හොඳයි එන අපි දිනේ එළියන වැඩ පටන් ගමු නේද දිනේ එළියන 2022 පස්වෙනි මාසයේ අද 11 රයිට් දරුවනේ ලියන මාතෘකාව සංඛ්‍යා රේඛාව මාතෘකාව ලියන සංඛ්‍යා රේඛාව පාඩම අංක 5 පාඩම අංක 5 මාතෘකාව සංඛ්‍යා රේඛාව රයිට් හොඳයි දැන් බලන්න සංඛ්‍යා රේඛාව කියන එක සමහරට ඇහුවෙත් අද මීට කලින් සංඛ්‍යා රේඛාව කියන එක අහලා නැහැ. ඇත්තටම සංඛ්‍යා රේඛාව ඕගොල්ලෝ මුලින්ම දැකපු කාලේක මතක නැහැ ඔයගොල්ලන්ට. සංඛ්‍යා රේඛාව පොඩිම කාලේ දැක්කා මතක නැහැ. සංඛ්‍යා රේඛාවක නැත්නම් රේඛාවක ඉලක්කම් තියෙනවා පුංචිම කාලේ. හරිද දැක්ක නම් ඒ දැකපු උපකරණේ මතකයත් උස්සන් සංඛ්‍යා රේඛාවක ඉලක්කම් තියෙන ඔයගොල්ලෝ පිටරේක ඉන්නවා
මම එක්කෙනෙක් කියලා බල උත්තරේ. අනිරුද්ධත් කලින්. මීට කෝදරක් කලින්. උෂ්ණත්වමානය හරි. උෂ්ණත්වමානය දැකලා තියෙනවා. උෂ්ණත්වමානටත් කලින්. ගෙදරදී දැකලා තියෙනවා. ඒ ඒ නෑ 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 ඊටත් කලින් නෑ 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 ඕගොල්ලෝ මේක අත් දෙකෙන්ම අල්ලගෙන තමයි මේක පාවිච්චි කරේ. කිරිබෝතලේ අන්න කිරිබෝතලේ කිරිබෝතලේ දැක්ක කිරිබෝතලේ ඔයගොල්ලෝගේ මිත්‍රයා කිරිබෝතලේ කිරිබෝතලේ තමයි කිරිබෝතලේ තමයි සංඛ්‍යා රේඛාව ඉලක්කම් දෙන. ඔයගොල්ලෝ පේනවද මේ? පේනවද? ඉලක්කම් පේනවද? මේ රේඛාවක් තියෙනවා. රේඛාව දිගේ ඉලක්කම් තියෙනවා. රයිට් පොඩ්ඩක්ින්. එතකොට රේඛාවක් ඉලක්කම් දෙන පරණ මිත්‍රයා තමයි ඔයගොල්ලෝගේ කුක්ක බෝතලේ කිරිබෝතලේ. රයිට්. උෂ්ණත්වමානේලියමු රේඛාවක් මත සංඛ්‍යා දැක්වෙන උපකරණ. 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 රයිට් දරුබඩාව පොත මැදට එන්න චුට්ටක්. මේ මයන්න කිරිල් ලියන්න එක කියලා රූලක් කරලා මත කියනකොට මයන්න කිලින් එක ලියන මේ මල් ලියන වගේ. එක කිරි බෝතලය පුංචිම කාලේ කිරි බොන්න පාවිච්චි කරන කිරි බෝතලය. තාමත් කිරි බෝතලේ මොනේ අතොස්ස? ආ දෙන්නයි තුන්දෙනයි හතරයි පහයි බොහොම හොඳයි. කිරි බෝතලේ පාවිච්චි කරනා ඉන්නෝ. මෙවුල කතා හරියක් දෙක. උෂ්ණත්වමානය උෂ්ණත්වමානය තුන අඩිපටිය අඩිරෝල හතර හතර මිනුම් සරාවත් හරියෝ. මීට කෝදුව පහ මිනුම් සරාව මිනුම් සරාව වර්ෂාමානය. වෙරි ගුඩ් වෙරි ගුඩ්. වර්ෂාමානය හය. වර්ෂාමානය ජලමාපකය. වෙරි ගුඩ්. ජලමාපකය
ජලමාපකය දැකදින කොලොනේ ජලමාපකය තියෙන ඔය ස්තොරෝගකාව වැැව් වැැවේ බැන්ට එකේම සවිකල්ල තිර ඉලක්කර්තියන උපකරණයක් මෙම රූලක් අය එක එක පු ඕ මිනුම් පටියත් හරි රයිස් කොරයක්ත් හරි මිනුම් පටිය හත්ත මේ අටන ඕ බීකරයක් හරි කොමිනු සරාවත් හරි බීකරයක් හරි සිරින්ජයක් හරි ඉන්ජෙක්ෂන් ගන්නනේ සිරින්ජකත් හරි ඕ මේ ඇති දැන් ආ right then සංඛ්‍යා රේඛාවක ලියන ඉලක්කම් තියෙනවා මෙතන හරි සංඛ්‍යා රේඛාවක ලියන ඉලක්කම් තියෙනවා මම ඉලක්කම් ගැන කතා කරලා ඔයගොල්ලෝ දන්න සංඛ්‍යා රේඛාවේ ලියන දේ බිඳුව 1 2 3 4 ආ දැන් රිමෝතලේ ගත්තාම මම උඩ ස්ලෝප්පුව තියෙනනේ ඔහොමනේ ඉලක්කම් තියෙනවා දහය විස්ත තිහ හතලිහ පනා හැට හැත්ත වසුව ඉලක්කම් තියෙනවා දහය විස්ස තිය හතලිය පනා හැට හැත්ත වගේ ඉලක්කම් තියෙනවා එතර පල්ලෙහාය ඇතුළ උඩට එන්න එන්න වැඩි වෙනවා මේ පල්ලෙහා බොහොම ජලය අඩුයි කිරි අඩුයි කිරි මිලිලීටර 20යි කිරි මිලිලීටර 30යි මෙන්න මේ ලියන සංඛ්‍යාව වලට කියන පූර්ණ සංඛ්‍යාවක් වචනේ පූර්ණ සංඛ්‍යාවක් හරි ලියන මාතෘකාව පූර්ණ සංඛ්‍යාවක් මාතෘකාව පූර්ණ සංඛ්‍යාවක් right ඒ අතරේ මුලින්ම ලියන්න පහතින් සරුවක් දාලා මේ විදිහට ධන මෙවන ධන ලියන හැටි ධන පූර්ණ සංඛ්‍යා ධන පූර්ණ සංඛ්‍යා කියලා ලියලා මාතෘකාවට අතු පාටින් දිර දෙකක් අදින්න ධන පූර්ණ සංඛ්‍යා ධන පූර්ණ සංඛ්‍යා ලියන වැටවුනේ ධන පූර්ණ සංඛ්‍යා කියලා පහකින් කොටු තුනක් අතරින් 1 2 3 1 2 3 එක කොටුවක එක ඉලක්කම ගන්න කොටුවක් ගන්න කොටුවක් ලස්සනට ලියන්න 4 5 දැන් 33ක් ලියන්නකො මෙහෙම මේක ගොඩක් තියෙනවා ඉවරයක් වෙන්නේ නැහැ 1 2 3 4 5 වෙනකන් ධන පූර්ණ සංඛ්‍යා ධන පූර්ණ සංඛ්‍යා ඔය ලියන්න ධන පූර්ණ සංඛ්‍යා විතක්ෂි එම්.එන් විතක්ෂි එම්.එන් විතක්ෂි නේද තුය මයික් ඔෆ් කරනවා අපි right දැන් දරු පැටව මෙන්න මේ ටික පොඩක් වර අදාරපු කොටු අල්ලන මෙන්න මෙහෙම වටේට වැඩිපුර කොටු කරන්න
මෙඩිකල්ල වැඩිපුර කොටු කර රතු පාටින් කොටුවක් අද ඕ රතු පාටින් පුතේ රතු පාටින් කොටුවක් අද වැරදිලා කරන්ට් එක ගියවතිය ඔයගොල්ලෝ පස්සේ රෙකෝඩින් එක බලන්න මම ඔයගොල්ලෝ YouTube link එකක් දානවා YouTube රෙකෝඩින් එක බලන්න හොඳද වැරදිලා කරන්ට් එක ගියවතිය right ලියන්න අනුමාත්‍රකාව බලන්න මේ අකුර මොකද්ද කියලා මේ කොහේ කියවන්නේ? රින මම කොහේ කියවන්නේ මෙන්න මේ කියවන්න රින රින කියවන්න රින 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 ඔව් රින ඔව් රයිට් රින පූර්ණ සංඛ්‍යා රින පූර්ණ සංඛ්‍යා කියලා මාතෘකාවට ඉරදයක් අඳින්න රින පූර්ණ සංඛ්‍යා ඔරතු පාටේ පුතේ ඍණ පූර්ණ සංඛ්‍යා මයික් ඔන් කරාම මතකෙන් ආයේ මයික් ඕෆ් කරන්න ඍණ පූර්ණ සංඛ්‍යා මේ කැමරා ඔන් කරන්නේ නැති අය පුළුවන් හැමෝම කැමරා ඔන් කරගන්න. පෑන් කටේ දාන්න එපා. අමල දාත්තල බලන්න මේ දරුබටෝ කැමරා ඔන් කරන් ඉන්නවනම් මම චෙක් කරනවා. ස්පීඩ් එක අඩු නම් ඒගොල්ලෝ කැමරා ඔෆ් කරගත්තද කමන්නේ. ස්පීඩ් එක තියෙන අය කැමරා එකක් නැති අය ප්‍රශ්නයක් නැහැ කැමරා තියෙන අය කැමරා ඔන් කරගන්න ඕන. right බලමුදේ ඍණ පූර්ණ සංඛ්‍යා මෙහෙම ඇරියානේ අහන්නකෝ දැන් මේ අඩු කිරීම ලකුණේ තියෙන්නේ මොකද්ද මේ ලකුණ අඩු කිරීම ලකුණ අඩු කිරීම ලකුණ ලියලා මෙහෙම එක ලියන මෙහෙම ඒක ඇත්තටම කරන්නේ මේ විදිහට බලන්න ඒ පුතේ දැන් පොතේ කොටු තියනවානේ මෙහෙම මේව පොතේ කොටු තියෙනවා හාමින් ඔය විදිහට පොතේ කොටු තියෙනවා හොඳට අහගන්න ඔයගොල්ලෝ මේ අඩු කිරීම ලකුණ ලියලා ඒ කොටු ඇතුලේ මේක ලියන්න ඕන කොටුවක් ගත්තා හරි අඩු කිරීම ලකුණ ලිව්වා ඒ කොටු ඇතුලේම දෙක අඩු කිරීම ලකුණ ලිව්වා ඒ කොටු ඇතුලේම තුන අඩු කිරීම ලකුණ ලිව්වා ඒ කොටු ඇතුලේම හතර මේ කියන්නේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 33ක් තියන එල වටන ලකුණ කොටු කර වටේට අල්ල ලස්සනට කොටු කර කාම කාගෙද මයික් ඔන් කරලා තියනවා ඔව් රතු පෑනේ පුතේ මාතෘකාව දුන්න දැන් අපි පිටු භාගයක් විතර ලියලා තියන්නේ පුතා පිටු භාගයක් කතා රෙකෝඩ් දානවා YouTube එකට දාලා ලින්ක් එක දානවා ඔයාලා group එකට දැන්ම රෙකෝඩ් එක බලන්න දැන්ට පිටු භාගයක් අතාරින් අදාල මාතෘකාලය පූර්ණ සංඛ්‍යා කියලා ඍණ සංඛ්‍යා ඍණ පූර්ණ සංඛ්‍යා ඍණ පූර්ණ සංඛ්‍යා මේ කියවන ඍණ කියලා ඍණ පූර්ණ සංඛ්‍යා සූත්‍රයට රතු පාටේ ඉරි දෙකක් අඳින්න
මේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 මේක කියලා දැන් කොමාවකුත් දාන්න මේ මැදි කොටු කරන්න ප්‍රශ්න අංක 1 තව වෙලාවල කතා කරමු නරයි රයිට් ඇතුළත වෙලාවනේ රයිට් ලියන්න ප්‍රශ්න අංක 1 පහත පහත සංඛ්‍යා කියවන ආකාරය ලියන්න පහත සංඛ්‍යා කියවන ආකාරය ලියන්න පහත සංඛ්‍යා කියවන ආකාරය ලියන්න පැහැදිලි නැත්නම් අනිත් ළමයින්ට පැහැදිලි නැත්තේ පුතේ ඩේටා ස්පීඩ් එක ඒ පුතාට අඩු ඇති. රයිට්. දැන් පුතාලා පොතේ කොටු තියෙනෝනේ මම ඔන්න කොටු අදිනවනේ. පුතාලා ලියන්නත් මේ විදියට හොඳේ මතක තියාගන්න මම කියනවට පිටින් වෙන විදියකට ලියන්න එපා. පුතාලා කොටු අදින්න එපා. පුතාලට කොටු තියෙනවා. හොඳට බලාගන්න. පුතාලා කොටු අදින්න එපා. දැන් රෝම ඉලක්කම ලියන්නේ මෙහෙමයි. බොහොම චුට්ටි අයියා පුරා රෝම ඉලක්කම එක. ලියන්න. දැන් මේ ඊළඟ රූලේ මේ අඩු කිරීම ලකුණයි දෙකේ ඉලක්කම ලියන්න. දෙකව එක් කොටු වලින් පොඩියට ලියන්න. දැන් මේ කියවන ආකාරය ලියන්න ඕනේ. මේ කියවන්නේ ඍණ දෙක. මිශ්‍රණය ලියන මෙහෙම ඍණ ලියන හැටි බලන්න හරියට. ඍණ දේනු කයනු දෙක. ඍණ දෙක. ඔය කාගරේ කැමර ඔන් වෙලා මයික් ඔන් වෙලා තියෙනවා. මයික් ඕෆ් කරන්න පුතේ බලලා. රූලක් අතාරු රමිලක්කන් දෙක. අඩු කිරීම ලකුණු ලිව්ව මේ දෙර මේ කියවන ආකාරය ලියත් තනියම හොඳයි ඍණ ඉවරයි ඉවරයි කියන්න එපා අත උස්සන්න ඍණ දෙක රයිට් චුට්ටි හරියක් ගන්න මෙතනින් ඍණ පහ වෙරි ගුඩ් ඍණ පහ රවි ලක්කන් තුන මෙන්න මේ එකතු කිරීම ලකුණු ලියන්න පොඩි එකතු කිරීම ලකුණක් කොටු ඇතුළෙම හතර මෙයා කියවන්නේ පුතේ ධන හතර කොහේ කියවන්නේ දාට ලියන්නේ මෙන්න මෙහෙම මේ බලන්න දයන්න හරිය ලියන්න ධන හතර දයන්න හරිය ලියන්න ධන හතර Thank you.
ධන දෙක ඉදිරිය තනියෙන් ලියන්න ඕගොල්ලෝ. ඉවර කර රෙක්මෙන්ට තිසුල තිසුල අතොස්සර් කවුද ළඟ ඉන්නේ? ගෙදර වෙලා කවුරු නැද්ද? පුතා මෙයා ලියනවද? රයිට්. අම්මටයි තාත්තටයි කියන්න පොඩ්ඩක් වැඩ බලන්න කියලා. සුල කට්ටියගේ අම්මල තාත්තල පොඩ්ඩක් වැඩ බලන්න මේ පුංචි ළමයි ලියනකොට. අන්තිම එකේ ලකුණක් නැහැ කියලා මම දැම්මේ. ලකුණක් නැත්තම් මොන ලකුණද? ලකුණක් නැත්තම් ඒත් දන. ඒත් දන. ලකුණක් නැහැ. ලකුණක් නැහැ කියන්නේ පුතේ දන. ලකුණක් නැතුව තීරණම් ඒත් දන. ඉවරයි ඉවරයි ඉවරයි. පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න. අනිත් අය කලබල වෙනවනේ. ඉවරයට පුළුවන් උත්තර ටික ටයිප් කරලා මැසේජ් එකක් දාන්න. හරිනේ. තා වෙලා ඕනේ අත උස්සන්. රයිට්. හැමෝම වැඩ ඉවරයි. බලන්න පළවෙනි එකේ උත්තරේ ඍණ 10. ඒ රොමිලක්කම් පහ ඍණ 10. චුටි හරියක් විසිකර අතු පාටි. ධන 3. චුටි හරියක් දා. ඍණ 8. ඍණ 11. ධන 15. ධන 14. ලකුණක් නැතුව ලිව්වත් දරු පැටවු දාන. ලකුණක් ඇතුව ලිව්වත් දාන. ලකුණක් නැතුව ලිව්වත් දාන.
මේ ධන ලකුණ මේ දෙපැත්තරම ගැලපෙන බෑ රිනන නැතුවල යන්න බෑ අනිවාර්යෙන්ම රින ලියන්න ඕන මේ ටික ඔක්කොම හරි අතස්ස අම්මලා තාත්තලා චුට්ටක් බලන්න කියන්නේ ඒක හොඳයි හරි සතුටි ඔක්කොම හරි වෙරි ගුඩ් ඉතින් සමහර පුංචි ළමයින්නේ ලියන කම්මැලි හිතෙනවා ඉතින් පොඩි ළමයින්ගේ අම්මලා තාත්තලා පොඩ්ඩක් මේ වැඩ ගැන බලන්න දරුවනේ ඔයාලගේ අම්මට හරි තාත්තට හරි පොඩ්ඩක් එන්න කියන කැමරාව ඉස්සරහට එන්න ඕනේ නැහැ ඇවිල්ලා අතක් දීගොම ඇති කැමරාව ඉස්සරහට එන්න ඕනේ නැහැ අම්මා හරි තාත්තට ළඟ ඉන්න අත උස්සන්න බටව හරි අම්මලා තාත්තලා චුට්ටක් බලන්න මේ මේ කෙල්ල කොල්ල වැඩ කරන හැටි චුට්ටක් පැත්තෙන් වාඩි වෙලා දැන් අම්මලා තාත්තලටත් මේක හොඳ අවස්ථාව ටීචර් ගෙදරට ඇවිල්ලා ඉන්නේ මෙයා මොනවද කරන්නේ උගන්නන්නේ කොහමද ටික අම්මලා තාත්තලටත් දැන් බලන්න මේ අවස්ථාව අතපල්ලයට කරන්න පුතේ අම්මලා තාත්තලගේ එතකොට මේ අය හරියට ලියනවද රතු පෑනෙන් ඉරි ගන්නවද හරි දානවද ඊට පස්සේ දෙන වැඩ ටික අහන්න කරනවද මට පේන මේ ළමයි අම්මලා තාත්තලා දැන් පොඩ්ඩක් මේ වෙලාවේ ගයිඩ් කරන්න පුළුවන් ටීචර් දැන් ගෙදරට වැවිලි ඉන්න දැන් ගෙදර ටීචර් ඉන්නවා මෙතන ළඟ ටීචර් ඉන්න නිසා අම්මලා තාත්තලාටත් මේක බලන්න පුළුවන් සදෙමෝපියෝ පොඩ්ඩක් මේ වැඩ ටික ගැන අවධානයෙන් බලන්න විශේෂයෙන් පොඩි ළමයිනේ වැඩ කරනකොට ඉරි ගන්නකොට ඒ වැරදි කාරණ කරනවද කියලා සැරින් සැරේ ගෙදර පොයි වැඩ කරන අතර චුට්ටා බලන්න අම්මලා තාත්තලටත් මේ ලැබිච්ච හොඳ අවස්ථාවක් රයිට් හරි පුතේ රොමිලක්කන් 11 රොමිලක්කන් 12 පුතේ මං රස රෙකෝඩින් එකක් දානවා එතන කරන්න පුතා ඉඩ තියලා කරගන්න මේ ටික ඔවත් ලියන්න බලන්න පහේ ඉලක්කම තව වෙලාව දෙමු අනෙක් කට්ටියටත් හොඳයි බොහොම හොඳයි අනිත් අයටත් වෙලාව දෙමු මයික් ඕන් වෙලා තියෙන සමහර දරුවන්ගේ මයික් ඕන් වෙලා තියෙනවා ගෙදර කතා කරන අනිත් ශබ්ද ඇහෙනවා කතා කරපුවම මයික් ඕෆ් කරන්න පුතේ බොහොම හොඳයි දැන් මං හිතන්නේ වෙලාව තව ඇද්දිද තා වෙලා ඕනේ අතුස්සන් හරි වෙලාව දෙන්න ලියන්න හරි 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 වෙලාව දෙනවා ලියන්න රයිට් බලමු පහ මෙයාට කියන්නේ ධන පහ නිකම් පහ බෑ ධන පහ මෙයාට කියන්නේ ඍණ 13 මේ ධන අම්ලතාවල ගාතල වල මේ දයන්න ලියලාද කියලා හරියට පුංචි ළමයිනේ සමහර මේ අකුර මාරු වෙලා අනිත් පැත්තට ලියනවානේ මෙහෙම මෙහෙම ලියන්න එපා මෙතන ඍණ 13 සමහර දවල් ගැටව මෙන්න මෙහෙම ලියනු මෙහෙම ලියන්න බෑ එහෙම ලියන්න බෑ රයිට් මේ විදිහට තියෙන්න ඕන මෙතන ධන 9 මතක තියාගන්න පුතේ බිංදුවට ලකුණු නැහැ
බිඳුව ඍණවත් නෙවෙයි ධනවත් නෙවෙයි. යාර කියන්නේ බිඳුව. යාර කියන්නේ බිඳුව. ධන බිඳුව කියලා ලියන්නේ නැහැ. ඍණ බිඳුව කියලා ධන බිඳුව කියලා ලියුවනම් ධන කියන වචනේ කපලා දාන්න. බිඳුවට ධන බිඳුව කියන්නේත් නැහැ. ඍණ බිඳුව කියන්නේත් නැහැ. ඔබතේ ධන ශූන්‍යය කියලා ලියන්නේ නිකන් ශූන්‍යය කියලා ලියන්න පුළුවන්. හොඳයි පුතේ. නිකන් ශූන්‍යය කියලා ලියන්න පුළුවන්. කොහොම ලියන්න පුළුවන්? ධන ශූන්‍යය කියලා ලියන්නේ රයිට් බලන්නකෝ දැන් ඇයි මේ ධන ලකුණු මෙයාගේ ඍණ ලකුණු ඇවිල්ලා තියෙන එකද ඉගෙන ගන්න. මොකද අහන් ඉන්න ධන ලකුණක් ඍණ ලකුණක් එන්නේ ඇයි? බිඳුව ලකුණක් නැත්තේ ඇයි? පොඩ්ඩක් අහන් ඉන්නකෝ. ඒතකොට දරුවනේ මේ ධන ලකුණෙන් ප්‍රකාශ වෙන්නේ දිශාව. ඍණ ලකුණෙනුත් ප්‍රකාශ වෙන්නේ දිශාව. රයිට්. එතකොට ධන ලකුණෙන් ප්‍රකාශ වෙන්නේ යම් ස්ථානයක සිට දකුණු දිශාව. ධන ලකුණෙන් නිරූපණය කරන දකුණු දිශාව. අපේ අත් දෙකේ දිශාවල් දෙකක් පෙන්නනවා. දකුණු අතින් දකුණු දිශාව, වම් අතින් වම් දිශාව. ඍණ තුන කියලා ගත්තොත් ඒක වම් පැත්ත පෙන්වන්නේ. වම් පැත්ත තමයි ඍණ ලකුණෙන් පෙන්වන්නේ. එතකොට වම් පැත්ත දකුණු පැත්ත සාපේක්ෂව බලන්නේ බිඳුවට. ඒක මෙන්න මේ විදිහ රේඛාවක පෙන්වන්න පුළුවන්. හොඳට බලාගන්න. දැන් මේව සලකුණු දෙන. ඔයගොල්ලෝ කරන්න එපා. මේ පැත්තේ ඉතලයක් දාන්න පුළුවන්. මෙහාට ඉතලයක් දාන්න පුළුවන්. මම ඒක පස්සේ කියලා දෙනවා. මේක මැදින් ගොනම බිඳුව ලියනවා. මෙතන 1 2 3 4 5 6 මේ තිලක්කම් ලියනවා. 1 2 3 4 5 බිඳුවේ වම් පැත්තේ තියෙන්නේ ඍණ ඉලක්කම්. බිඳුවේ වම් පැත්තේ ඍණ ඉලක්කම්. බිඳුවේ ලකුණු පැත්තේ ධන ඉලක්කම්. ඒව ධන ඉලක්කම් අපට ඕන නම් මේ ලකුණු නැතුව ලියන්නත් පුළුවන්. ඔම නැතුව ලියන්නත් පුළුවන්. දැන් ඔහම ලියුවත් ධන ඉලක්කම්. දැන් මේ ඊතලේ මෙහාට දාන්නේ තව ඕන තරම් ඉලක්කම් ලියන්න පුළුවන්. මේ පැත්තේ ඊතලේ දාන්නේ මෙහාටත් තව ඕන තරම් ඉලක්කම් ලියන්න පුළුවන්. හරි අපි 6 පන්තියේදී වැඩි වෙන පැත්තට මෙහාට විතරයි ඉතලේ දාන්නේ. දකුණු පැත්තට විතරයි. වම් පැත්තට දාන්නේ නැහැ. දැන් මෙයා කියලා වැරදි නේ. 6 පන්තියේදී අපි දකුණු පැත්තට විතරයි ඉතලේ දාන්නේ. දැන් මේ රේඛාව අදින්දී ඕගොල්ලෝ අනුගමනය කරන්න ඕන කාරණා ටිකක් තියෙනවා. හොඳට බලන්න. මේ ඕගොල්ලෝ පොත අදින්න ආ. හොඳට බලන්න. මේ වගේ රූල් තියෙනවා ඕගොල්ලන්ට. දැන් මට රූල් නැහැ නේ. ඒ කොටුත් තියෙනවානේ ඔයගොල්ලන්ට. හරි. දකුණු රේඛාව වදින්නේ අඩිපටිය දිලා මේ නිල් පාට ඉර දිගේ ඔයගොල්ලෝ පැන්සලෙන් අදිනු මේ රේඛාව. දැම්ම අදින්න එපා. රේඛාව කොටු 10ක් විතර අරලා අදිනවා. හන්දර මේ දකුණු පැත්තට දාලා ඊතලයක් කොහොමද? අපේ දකුණු අත මේ අතනේ. දකුණු අත පැත්තේ ඉතලයක් දාන්න. ඊට පස්සේ කරන්නේ මේ හැම නිල් පාට සිරස් රේඛාවකම මේ පොඩි සලකුණක් තියෙන මේක. ඒකනේ මේ වගේ ඔන්නඔහම සලකුණ. මම නෝකල වෙන්නනේ ආ. මෙච්චර ලොකුවට දාන්නේ නැහැ බොහොම පොඩ්ඩයි දාන්නේ. මේ මේ අට විතරක් දාන්නේ නැහැ. උඩට විතරක් දාන්නේ මේක වැරදි. මේකත් වැරදි. මෙන්න මෙහෙම දාන්නේ ආ.
උඩට චුට්ටයි අට චුට්ටයි. ඒ පොඩි සලකුණු පැන්සලෙන් තියෙනවා. උඩයි පහළයි දෙකටම මේ වගේ සලකුණු තියෙනවා. දැන් මතක් කරගත්තොත් ආයි මේ ඔයගොල්ලයි පොත. මෙතන රූල් කොටු. එන් තිරස් රේඛාවක් දිගේ අඩිපටිය තියලා කොටු 10ක් 12ක් අල්ලලා දිග රේඛාවක් අදිනවා. ඒක ගාණක් නෑ. තමට කැමති ගාණක් ගන්න පුළුවන්. මෙම දිග රේඛාවක් අඳිනවා. ඇඳලා දකුණු පැත්තට පැන්සලෙන්ම ඊතලයක් දානවා. පැන්සල අරගෙන මේ හැම සිරස් රේඛාවක් කැපෙන තැනම උඩට චුට්ටයි අට චුට්ටයි එන්න සලකුණු තියෙනවා. හොඳට ආගේ. තියලා මේ රේඛාවේ මැද හරියෙන් අල්ල බිඳුවක් එල්ලනවා. එල්ලනවා. ලියන්නේ අතරම එල්ලනවා. එල්ලනවා කියන්නේ මෙන්න මෙහෙම නෙමෙයි ලියන්නේ. මේ ලියනවා. මේ ලියනවා. මේ ලියනවා. මේ කරන්නේ එල්ලනවා. ඔන්න එල්ලනවා. එල්ලනවා කියලා තේරෙන්නේ අතස්ස. රයිට් ආන්ගින්. දැන් වෙන වැඩ කරන්න එපා. ඉස්සලා බිඳුව ලියනවා. අමල දාතල බලන මේ කෙල්ල කොල්ල වෙන වැඩ කරනවද කියලා මෙතන එක දකුණු පැත්තට ධන සංඛ්‍යා 2 3 4 5 වම් පැත්තට ලියනවා 1 2 3 4 5 ඔක්කොම පැන්සලෙන් ලියන්නේ ඉතින් මේ වම් පැත්තේ රේඛාව වලට ඍණ ලකුණ දෙනවා ඍණ ලකුණ පස්සේ දෙන්නේ ගානට කෙලින් ගන්න ඕන නිසා මේ තියෙන ඍණ සංඛ්‍යා මේ තියෙන ධන සංඛ්‍යා මෙයාට ලකුණක් නැහැ බිඳුව. හරි රේඛාවක් අරිමු. පටන් ගන්න. රේඛාවක් අදින පටන් ගමු. දිග රේඛාවක් අදින්. දිග රේඛාවක් අදින්. ඔබගේ පැන්සලේ. පැන්සලේ දිග රේඛාවක් අදින්. දැන් අපි අහගෙන පුතේ අපි දැන් රේඛා වැදලා සංඛ්‍යා ලියන මේකේ බිඳුවයි ධනපූර්ණ සංඛ්‍යාවයි විතරයි පල්ලි වතාවට ලියන්නේ. හරිද? පල්ලි වතාවට ලියන්නේ බිඳුවයි ධනපූර්ණ සංඛ්‍යාවයි විතරයි. ඉතින් මම ඔක්කොම දැක්කේ රේඛා වඳිනවා. මේක දැන් අපි ඔක්කොම ටික පෙන්නමු. බිඳුව 1 2 3 4 5. පැද්දෙත් 1 2 3 4 පහ. ඔනේ වම් පැත්තේ ඍණ ලකුණු ටික ලියන්න. වම් පැත්තේ ඍණ ලකුණු ටික. රයිට්. ලියන ප්‍රශ්න අංක 1. දවල් ඉලක්කම් එල්ලුවද ලිව්වද එල්ලුවා රයිට් ඉලක්කම් එල්ල දීලා ලියන්නේ එල්ලන උඩ ගල්ලා පැන්සලෙන් පැන්සලෙන් පුතේ ඔව් රේඛාවේ සියලු වැඩ පැන්සලෙන් දැන් ඍණ පූර්ණ සංඛ්‍යා ධන පූර්ණ සංඛ්‍යා බිඳුව මතකද? හොඳයි.
නෑ පුතේ මෙහාට දාන්න නෑ හොඳේ මකන්නද එපා කියන අතුස්ස අර එක වෙලා දෙන්නම් කර ආසාවෙන් කරන්න සෑම සංඛ්‍යාවක්ම පැහැදිලිව ලියන්න ඕන හොඳේ දරු පැටව එන අපි නවත්ව මේ වැඩේ නේද ලියන්න ප්‍රශ්න අංක 1 ප්‍රශ්න අංක 1 ලස්සන අකුරෙන් ලිය නෑනේ පුතේ ඔ පහත සංඛ්‍යා මං කියද්දිම ලියන්න පටන් ගන්න දරු පැටව උනේ පහත සංඛ්‍යා රේඛාව මත ප්‍රශ්නක දෙකනේ කලින් ගාන එක කරන්නේ ඔය ප්‍රශ්නක දෙක පහත සංඛ්‍යා රේඛාව මත ලකුණු කර ඇති අකුරු හලන්න නැතුව හරියට ලියන්න සංඛ්‍යා ලියන්න මේ රූල් ඔගොල්ලෝත් අදින්න ඕනද නෑ නෑ ඔගොල්ලෝ රූල් දිනනවා රයිට් දිග රේඛාවක් අදින්න ඇදලා ඉතාලියක් දාන්න ඔව්ව පුතේ පැන්සලේ කොටු 10ක් විතර ගන්න බැඩියෝ දැන් හැම ඒ පුතේ අපිට අවශ්‍යතාවෙන්නේ අපි ගන්න ඕන අවශ්‍යතාවට වැඩියෙන් ගන්න එපා පුතේ හැමදේම අපේ අවම ප්‍රමාණය කොච්චර ඉඩ තිබ්බට ගන්න අපේ අවම අවශ්‍යතාවය පුරව ගන්න හොඳේ කොටුවක් කර කොටුවක් ගන්න එපා කොටුවක් කර කොටුවක් ගන්න එපා එක කොටුව ගානේ ගන්න ආකමන්නේ ආකමන්නේ දැන් කලින් වගේ නෙමෙයි මේකේ ධන පැත්ත විතරයි අපි ගන්නෙ. මෙතෙන් බිඳුව ලියන්න. කොම් පැන්සලෙන් බිඳුව ඉලක්කම් එල්ලන්න 1 2 3 4 5 6 7 8 9 10 11 මං ගත්තේ 11ක්ම 11ක් නේද ඔයගොල්ලෝ ගත්ත 10 නම් 10ක් ඇති ගත්තේ 9 නම් 9ක් ඇති ඔව් පුතේ ඔක්කොම ලියන්නේ පැන්සලෙන් පැන්සල තුඩ හොඳට හීරියට තියෙන්න ඕන කොමන සරින් සරේ අම්මා හරි තාත්තා හරි ඇවිල්ලා බලලා යන අය අතෝස් ගන්න ළමයි ඒ අම්මා හරි තාත්තා හරි සරින් සරේ ඇවිල්ලා ඔයගොල්ලෝ වැඩ කරලා බලලා යන අය අතෝස් ගන්න හොඳයි බොහොම හොඳයි
හරි මම මේ බලන පිටු වල හරිම හොඳයි කොච්චර හොඳයි දැන් තාත්තත් අද ගෙදරට ඉන්නේ නේ තාත්ත ගෙදර නේද ඔව් තාත්තලත් තාත්තලත් ආගල බලන්න කියන්න මේ ඔව් ඔව් නෑ නෑ ආර ඉන්න කට්ටියට දැන් මේ තාත්තලට අවස්ථාව කලාතුරකින් හම්බෙන්නේ රයිට් පුතේ දැන් බලන්න මම මේ කරන වැඩේ මේ දෙක ළඟද පො ඉර තියෙනවනේ ඒකට කියන්නේ සලකුණ සලකුණ උඩට මෙහෙම පළුවක් අදිනවා යටින් තා පළුවක් අදිනවා එක ළඟ තියෙන දැන් මෙහෙම තිබන්නේ සලකුණ මේ සලකුණ ගා පුතේ උඩට පළුවක් අදින්න වෘත භාගයක් යටට වෘත භාගයක් පොඩියට අදිනවා ඔව් මෙනි කරන්සලේ උඩට භාගයයි අතර භාගයයි ඒ ඒ රයිට් රෝස මල් මේ පහළඟ උඩට භාගයයි යටට භාගයයි උඩට භාගයයි අතර භාගයයි ආයි හත ළඟ උඩට භාගයයි යටට භාගයයි කොමල් පෙන්න බලනක රයිට්හරි ඊට පස්සේ පුතේ නමය ළඟත් උඩට භාගයයි අතර භාගයයි මෙහෙම මෙහෙම ඇන්දොත් වැරදි ඔහොම වැරදියා යටින් ඇන්දත් වැරදි එන්න ඕන මේ වෘතය උඩටද යටටද මැදටද රයිට් හරි මැදට එන්න ඕන හරි දැන් මේක ලස්සනට පාට කරන්න පැන්සලෙන් පැන්සලෙන් මේ පාට කරන්න බෑම් බෑ 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 පැන්සලෙන් පැන්සලෙන් පාට කරන්න ඕ ඉවරයි අත උස්සන්න පුතේ හොඳයි තා වෙලාව දෙන්නම් එපතේ නෑ මේ මං කියපු ඉලක්කම් ටික තමයි කරන්න ඕන මෙතන තුනක් ගිහිල්ලා තියෙනවානේ ඒව රටාවක් නෑ දෙක ළඟ බෝලයක් ඇන්දා පහ ළඟ බෝලයක් ඇන්දා වෘතයක් හත ළඟ වෘතයක් ඇන්දා නමය ළඟ වෘතයක් ඇන්දේ පාට කරා ඔක්කොම පැන්සලෙන් තමයි කරන්නේ පහත සංඛ්‍යා රේඛාවත ලකුණු කර ඇති සංඛ්‍යා ලියන්න දැන් ලියනවා ටූලක් අතහැරිය දෙකේ ඉලක්කම කොටුවක් අතහැරන පහේ ඉලක්කම කොටුවක් අතහැරන හතේ ඉලක්කම කොටුවක් අතහැරන නමේ ඉලක්කම ඒ පෑනෙන් ලියන්නේ මෙඩික පෑනෙන් දැන් මැදින් කමාවක් දානවා අඩිපටිය තියලා උත්තරය අඩින් ඉද දෙකක් අදිනවා සංඛ්‍යා රේඛාවේ ලකුණු කරලා තියෙන සංඛ්‍යා මොනවද 2 5 7 9 2 5 7 9 හරි සතුට ඉතාව වෙලාව දෙන්නම් නෑ නෑ පුතේ නිල් පාට ලියව පාටින්ම ඇරිය දෙන්න නිල් පාටින් ඇරිය දෙන්න
රයිට් වෙලා අවසන්. අලුත් පෙළිය කලිය රොමිලක්කම් දෙක. මේ ගාන දෙවැනි කොටස. ආය සංඛ්‍යා රේඛාවක් ඇඳලා ඉතලයක් ගන්න. දහයක් දොළහ දැන් කොටුවෙන් කොටුව සලකුණු තියන්න. කොටුවෙන් කොටුව ආය ගාන කමක් නැදු. ඒ ගානක උදේ දකුණු පැත්තට ඊතලයක් ගන්න. බිංදුව එක දෙක තුන හතර පහ හය ධන හත ධන අට ධන නමය ධන දාය ධන එකොළහ. බිංදුව එක දෙක තුන හතර පහ හය හත අට නමය දහය එකොළහ. බිංදුව එක දෙක තුන හතර පහ හය හත අට නමය දහය එකොළහ. හරි ජොලි ෂෝප් පාඩම් මේක. රයිට් දරු කටව බිඳුව ළඟ උඩට භාගයේ යටට භාගයේ රවුමා. තුන ළඟ හය ළඟ හත ළඟ දහය ළඟ එකොළහ ළඟ. බිඳුව තුන හය හත ඒ පුතේ චුට්ටක් දික් කරගන්න. හොඳේ ආ කියන්න. රයිට් හරි. දැන් මේ ටික පාට කරන්න. රයිට් චුට්ට පාට ගන්න පුතේ. පැන්සලෙන් පාට හොඳේ. දරු කටව පැන්සලෙන්. දැන් උත්තරය යටින් ලියන තනි. මොකද්ද පුතේ? මොකද්ද? රයිට් තා වෙලා දෙන්නම් කරත්. හොඳයි හොඳ අත උස්සන්න පුතේ. හොඳේ එතකොට හරි. අතිසියෙම ලකුණ දිව අතර අතිසියව අතර. ඒගොල්ලෝ කෑ ගැව මොකලයක් කටරි දෙනුනේ. රයිට්. හොඳයි අත පල්ලේ දාන්න පුතේ. දැන් මම උත්තර ලියනවා. බිංදුව තුන පෑනේ හරි දාන්නේ. හොඳයි හය හත දහය එකොළහ වැඩින් කමාදාන්. උත්තරේ යටින් දෙයක් ගන්නවා. රයිට් හරි අත සන්දර්භ බටව ලස්සන හරියක් දාන්න. නියමයි සුපිරි. ෂෝ ක්‍රෝසමල ටික හරිම හොඳයි සුපිරි. රයිට් ලස්සන හරියක් දාන්න. හරි දානවද හරි විසිකන්නවද?
හරි විසි කරනවා විසි කරනවා විසි කරන රයි දැන් පොඩ්ඩක් බලන්නකො මට චුට්ට අමතක කළා මැකුවේ පොඩ්ඩක් බලන්න මේ පුතේ අහන් ඉන්න පොඩ්ඩක් බලන්න බිංදුව 1 2 3 4 5 6 7 8 නේ 10 ඉර තිබ්බා 11ට මේ මේ සංඛ්‍යා රේඛාවේ එක ළඟ ඉලක්කම් දෙකක් අතර වෙනස මේ ඉලක්කම් දෙක අතර වෙනස මේ ඉලක්කම් දෙක අතර වෙනස හැමතැනම එකයි මේ වෙනස එකයි 4යි 3යි අතර වෙනස එකයි 2යි 3යි අතර වෙනස එකයි 6යි 7යි අතර වෙනස එකයි එන සංඛ්‍යා රේඛාවේ ඕනෑම එක ළඟ ඉලක්කම් දෙකක් අතර වෙනස කීයේ එකයි 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 එක දැන් මතකයින එක ලක්ෂණය හරිද සමහරලාට එක නොවෙන්න පුළුවන් සමහරලාට මෙතන වෙනස දෙකයි මෙතනත් වෙනස දෙකයි මෙතනත් වෙනස දෙක එහෙම ගන්න පුළුවන් සමහරට මේ අතර වෙනස පහයි මේ අතර වෙනස පහයි මේ අතර වෙනස පහයි તો සංඛ්‍යා රේඛාව අඳින්නේ ඕනම ඉලක්කම් දෙකක් අතර වෙනස එකම සංඛ්‍යාවක් වෙන්න එකම සංඛ්‍යාවක් වෙන්න දැන් අපි එහෙම ගණන් කරමු ප්‍රම ඉලක්කම් තුන දිග රේඛාවක් අඳින පුතේ දිග රේඛාවක් පැන්සලෙන් කරන්නේ කොටු 10ක් 11ක් ඒ වගේ ආසන්න චුට්ට 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 කොඤ්ඤා 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 වෙනස් වෙට කමන්නේ පුතාට කැමති ගානක් ගන්න 10ක් විතර 11ක් 12 ප්‍රශ්නයක් නේ බිංදුව 5 10 15 20 25 30 35 40 45 50 55 ඔයගොල්ලන්ට පුළුවන් විදිහට ලියන්න. හැබැයි පොඩියට ඉලක්කම් ඉලක්කම් ලියනවද එල්ලනවද? එල්ලනෝ 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 එල්ලනෝ. හරි ලස්සන කරන්න. ඒ පුතේ ආ කවන්නේ. බොහොම හොඳයි බොහොම හොඳයි රයි බොහොම හොඳයි බොහොම හොඳයි බොහොම හොඳයි හොඳයි හරිම ෂෝ රයි දැන් රයි දැන් සලකුණු තියමු පහළඟ පුතේ උඩට පළුවයි යටට පළුවයි මං කවියක් කියන බලන්න මතකද කියලා උඩට පළුවයි යටට පළුවයි ඒ වගේ එකක් උඩට පළුවයි ඉහළට කට පහළට කට මැදට ගෙඩිය පඩික්කම පහළට කට ඉහළට කට මැදට ගෙඩිය පඩික්කම මැදට ගෙඩිය පහළට කට ඉහළට කට පඩික්කම මැදට ගෙඩිය ඉහළට කට පහළට කට පඩික්කම මතක ඇත උසන් තව එක පාරක් කියන්නද ඔන්න ආගන්න ඉහලට කට පහලට කට මැදට ගෙඩිය පඩික්කම පහලට කට ඉහලට කට මැදට ගෙඩිය පඩික්කම මැදට ගෙඩිය ඉහලට කට පහලට කට පඩික්කම පහලට කට ඉහලට කට මැදට ගෙඩිය පඩික්කම ඔනාදනේ ලාස්ට් අන්තිම chance එක මතක යතුස්සන් තවරියා කොන හිමින් කියන්න හොඳ යාගන්න
ඊළඟ කඩ පහළට කඩ මැදට ගෙඩිය පඩික්කම පහළට කඩ ඊළඟ කඩ මැදට ගෙඩිය පඩික්කම මැදට ගෙඩිය ඊළඟ කඩ පහළට කඩ පඩික්කම මැදට ගෙඩිය පහළට කඩ ඊළඟ කඩ පඩික්කම කියන්න පුතේ තව එක පාරක් කියන්නේ අන්තිම පාර හොඳේ අන්තිම අන්තිම පාර ඉහලට කට පහලට කට මැදර ගෙඩිය පඩික්කම පහලට කට ඉහලට කට මැදර ගෙඩිය පඩික්කම මැදර ගෙඩිය ඉහලට කට පහලට කට පඩික්කම මැදර ගෙඩිය පහලට කට ඉහලට කට පඩික්කම මා රබම් පදයක් කිව්වේ රබම් පදයක් කොනාගෙන මලාගන් ඉහලට කට පහලට කට මැදට ගෙඩිය පඩික්කම කොනාගන්න ඉහලට කට පහලට කට මැදට ගෙඩිය පඩික්කම පහලට කට ඉහලට කට මැදට ගෙඩිය පඩික්කම මැදට ගෙඩිය ඉහලට කට පහලට කට පඩික්කම මැදට ගෙඩිය පහලට කට ඉහලට කට පඩික්කම ගානට හොඳ ඔන්න ෆිසිකල් පන්ති පටන් ගත්තාම පාඩම් අය බලන්න කාටද පාඩම් කියලා ෆිසිකල් පන්තිදි මං අහනවා එප පාරක් කරගන්න එප රබම් පදය රබම් පදය සිංහ ඇදරේදී නැති වුණොත් ඇදරේදී තිබ්බොත් යන බැරි මොති පහ පහළව ඇදරේ නොතිබොත් ඔන්ලයින් අර උගන්නන්න ඕනේ තිබ්බොත් බොහොම හොඳයි පහ පහළව තිහ හතළිය දැන් පාඩ කරන්න පාඩ කරන්න දැන් හොඳ පැටව වගේ පාඩ කරන්න දැන් උත්තරේ ලියන්න ඔගොල්ලෝ උදේට කාලා ඉන්නේ ඉතින් මම බඩගෙන ආවිනේ ඔගොල්ලෝ බඩගෙනද වැඩ කල්ල කපු සංඛ්‍යා රේඛාව කන්නේ හොඳේ පහ පහළව තිහ හතළිය උත්තරයට ගිරි ගන්න හරි අතොස්සන් දැන් මම මේ කියන කතා පොඩක් අහන්න පුතේ බාන 0.5 5 අතර වෙනස 5යිනේ 10 5 අතර වෙනස 5යි 10 15 අතර වෙනසක් 5යි 15 20 අතර වෙනසක් 5යි කියන්නේ
සංඛ්‍යා රේඛාවේ අපි ඉලක්කම් ලියන්නේ හැමතැනම වෙනස මොන වෙන්නේ? සමාන වෙන එකම ගානක් වෙන්නේ. සංඛ්‍යා රේඛාවේ ඉලක්කම් එක ළඟ ඉලක්කම් දෙකක් අතර වෙනස. සංඛ්‍යා රේඛාවේ එක ළඟ සංඛ්‍යා දෙකක් අතර වෙනස හැම තිස්සෙම මොන වෙන්න ඕනේ? සමාන වෙන්න ඕන. ඒ විතරක් නෙමේ, සංඛ්‍යා රේඛාව දිගේ දකුණු පැත්තට යනකොට, සංඛ්‍යා රේඛාව දිගේ දකුණු පැත්තට යනකොට එන්න මොන වෙනවද? වැඩි වෙනවා. සංඛ්‍යා රේඛාව දිගේ වම් පැත්තට එනකොට අඩු වෙනවා. වම් පැත්තට අඩු වෙනවා. තේරෙනවද අතුස්සන්නේ කතාව? නැ සංඛ්‍යා රේඛාවේ ලක්ෂණ අනුව විභාගයට. විභාගයට අනුව සංඛ්‍යා රේඛාවේ ලක්ෂණ අලා ගන්න. සංඛ්‍යා රේඛාවේ ලක්ෂණ තමයි එකලඟ සංඛ්‍යා අතර වෙනස, එකලඟ සංඛ්‍යා රේඛක් අතර වෙනස සෑම විටම සමානයි. එකලඟ සංඛ්‍යා දෙයක් අතර වෙනස සෑම විටම එකම ආගයක් ගන්නවා. දැනෙතර වෙනස් වෙන්නේ නැහැ. සංඛ්‍යා රේඛාවේ දකුණු පැත්තට යනකොට අගය වැඩි වෙනවා. සංඛ්‍යා රේඛාවේ වම් පැත්තට එනකොට අගය අඩු වෙනවා. සංඛ්‍යා රේඛාවේ දකුණු පැත්තට මොකක් දාලා තියෙයි? ඊතලයක් දාගෙන. ලියන්න පහලින් සංඛ්‍යා රේඛාවේ ලක්ෂණ. ඕ චුට්ටක් නෙමෙයි යාළුවෙ ප්‍රශ්නයක් අහන්න පොඩ්ඩක් කියන්න පුතේ. ඔ පොදු අන්තරය කියන වචනේ හය පන්තියේ නෑ. පොදු අන්තරය සමානකවත් හරි. ඒ පන්තියේ ඒක නමය වසර තියන්නේ වචනේ. කී පන්තියේ තියන්නේ? නමේ වසරේ තමයි තියෙන්නේ පොදු අන්තරය කියන එක. හන්ද අපි කියන්නේ වෙනස සමානය කියලා. ඔව්. සංඛ්‍යා රේඛාවේ ලක්ෂණ. ඈ ඒ පහේදී කියලා දුන්නාට ඒ වචනේ අපි ගණිතයේදී පාවිච්චි කරන්නේ කී පන්තියේදී? නවයේදී වගේ හොඳද? නවයේ පන්තියේදී. ශිෂ්‍යත් පන්තියේ ඊට වැඩිය ලොකු දේවල් උගන්වන්න ඕනේ. සංඛ්‍යා රේඛාවේ ලක්ෂණ. නෑ අද ග්‍රේඩ් 9 පන්ති නෑ. ඒගොල්ලෝට හෙට උදේ මේ 4:00 හරි 5:00 හරි පන්තියක් කරනවා. ගෲප් එකට මැසේජ් එකක් දානවා කියන. එක ලක්ෂණ යටතේ එක සංඛ්‍යා රේඛාවේ එක සංඛ්‍යා රේඛාවේ ඕ නෑ ෆිසිකල් පන්ති තියෙනවා. ඒගොල්ලොන්ට මේ සත්‍යකේ සමාධියකේ ෆිසිකල් පන්ති තියෙනවා. දැන් මේ සමාධියකේ තියෙනවා. මොකද දැන් මේ මේ දවස්වල දැන් මේ ප්‍රශ්න යන්නේ රටේ ඉතින් තියන්න වෙද්ද දන්නේ නෑනේ. කවද වෙනකන් ගැදිනිද්ද ආයිත් දන්නේ නෑනේ. ඒකාන්තයෙන් හවසට කරන්ට් කපනවානේ. හවසට පන්ති කරන්න බෑනේ. ඒකාන්ත උදේ පාන්දර 4:00 ඒ වගේ වැඩ තමයි උගන්වන්නේ. දැන් මේ වැඩේ කළා. ඔයගොල්ලෝගේ ප්‍රශ්න තියෙනවා පන්ති උරුමයන් අහන්න. දැන් පාඩම කරමු. හොඳයි. කියන්න. සංඛ්‍යා රේඛාවේ දකුණු පැත්තේ කෙළවරට දකුණු පැත්තේ කෙළවරට
ඊතලයක් යොදනු ලැබේ. ඊතලයක් ඇත. ඊ හිසක් එකට කියන්නේ හොඳ. ඊ හිසක්. සංඛ්‍යා රේඛාවේ දකුණු පැත්තේ කෙළවරට ඊ හිසක් ඇත. මෙතනයි ඊ හිස. ඒක කපල පුළුවන් නම් එකරෙන් කපල ඊ හිස. සංඛ්‍යා රේඛාවේ දකුණු පැත්තේ කෙළවරට කෙළකොනට දකුණු පැත්තේ කෙළවරට ඊ හිසක් ඇත. දෙවැනි ලක්ෂණය සංඛ්‍යා රේඛාවේ දකුණු පැත්තට සංඛ්‍යා රේඛාවේ දකුණු පැත්තට යන විට අගය වැඩි වේ. යන විට අගය වැඩි වේ. සංඛ්‍යා රේඛාවේ දකුණු පැත්තට යන විට අගය වැඩි වේ. දකුණු පැත්තට යනකොට අගය වැඩි වෙනවා. ආයලියන්න සංඛ්‍යා රේඛාවේ වම් පැත්තට සංඛ්‍යා රේඛාවේ වම් පැත්තට සංඛ්‍යා රේඛාවේ වම් පැත්තට අගය අඩුවේ. හතර සංඛ්‍යා රේඛාවේ වම් පැත්තට යන විට අගය අඩුවේ. හතර සංඛ්‍යා රේඛාවේ සෑම එක අතෑරලා හතර ලියා ගන්න. තුන්වැනි එක අතෑරලා හතර ලියා ගන්න. සංඛ්‍යා රේඛාවේ සෑම එක ළඟ සංඛ්‍යා දෙකක් සෑම එක ළඟ සංඛ්‍යා දෙකක් අතර වෙනස සමාන වේ. ස
සෑම එකළඟ සංඛ්‍යා දෙකක් අතර වෙනස සමාන වේ. ඔය ටික හරි වැදගත්. ඔක්කොම ටික අල්ල කොටු කරන්න. කවුරුද පාඩේ කොටු කරන්න? කමන්නේ. ඕකෙන් ලියන්න ප්‍රශ්න අංක 3 සංඛ්‍යා කතා කරන්න එපා. සංඛ්‍යා රේඛාවක් ඇඳ සංඛ්‍යා රේඛාවක් ඇඳ සමාරු ලියන්නේ අත හොල්ල හොල්ල ඉන්නෝ මට පේනවා. අම්මල තාත්තල පොඩ්ඩක් බලන්න. පුංචි ළමයට අක් ගාලා කම්මැලිකම හිතෙනවා. අම්මල තාත්තල චුට්ටක් බලන්න. පුංචි ළමයිනේ. සංඛ්‍යා රේඛාවක් ඇඳ පහත සංඛ්‍යා එම රේඛාව මත ලකුණු කරන්න සංඛ්‍යා රේඛාවක් ඇඳ පහත සංඛ්‍යා එම රේඛාව මත ලකුණු කරන්න right. ඔකට මේ ටිකක් කරාට පස්සේ ලියන් රෝමි ලක්කන් එක දෙක පහ හත දහය පුතාගේ ඩේටා ස්පීඩ් එක අඩු ඇති පොඩ්ඩක්. ඒක ජුට්ටෙන් හරි ආවි. දෙක මං කියන්නේ ඔයාලට ඇහෙනුනේ නේ? හාමිදිර ලියන්න. දෙක කමාවක් පහ කමාවක් හත කමාවක් දහය රේඛාවක් කරලා ඔක ලකුණු කරන් තනියි පටන් ගන්න. සංඛ්‍යා රේඛාව ඇතුළ තනියෙන් කරන්න. ඔය ටික විතරයි පුතේ. ඔව් ඒ පුතේ මේක ලොකුම ගාන 10 නේ. 11ක් විතර ලියන්න. තප්පරයක් දෙනම වතුරක් බොන්න ආවා. චුට්ටක් එන වතුරක් බොනවා.
රයිට්. ඔයගොල්ලෝ මම මේ ගානේ පස්සේ ඔයාලට වැඩ නවත්තන්නම්. ඔයාලා මේ පොර දාන මැසේජ් බලන්න. හරිද? ඔයාලා කරන්න ඕන පහේ එක අභ්‍යාසය. පෙළපොත් නැති අය ඉන්නවද? මම ඔගොල්ලන්ට පොත ගණන් ටික දාන්න PDF එකල. හරි හරි. එහෙමද? ඔයා ඕ රයිට්. ඔයාලා ඔක්කොම කතා කරනවා නම් ඔයාලා අන්මියුට් කරා කතා කරන්න බැරි වෙන්න හැදුවා. හරිද? චුට්ටකින් මම දැන් පාඩමෙන් පස්සේ මාත් එක්ක කතා කරන්න ඔයගොල්ලෝට ඉන්න පුළුවන්. දැන් මේ ලෙසන් එක කරන වෙලාව හැමෝම දැන් කතා කරනවාද? ඔයගොල්ලෝ කතා කරන්න බැරි වෙනවා මම අන්මියුට් කරා. හොඳද? අද වැඩ කරලා ඉවර වෙලා පස්සේ කතා කරන්න අවස්ථාව දෙන්නම්. රයිට්? බලන්න ඔයගොල්ලෝ වැඩ ඉවර ඇති නේද? බලමු. බිංදුව 1 2 3 4 5 6 7 8 9 10 11 දෙකේ ඉලක්කම ගා රවුමක් පහ ළඟ හත ළඟ 10 ළඟ මෙයා සම්පූර්ණයෙන් පාට වෙනවා. මෙයා සම්පූර්ණයෙන්ම මෙයා සම්පූර්ණයෙන් හරි. ඊට පස්සේ 2 ඊතලේ දකුණු පැත්තට තියෙන්න ඕන. හැමතැනම සමාන පරතරයෙන් තියෙනවා. චුට්ටි හරියක්ද? ඒ ගන්න හරියටද සර්? රයිට්. ලේසි. ඔයගොල්ලෝ වෙන මේක නම් හදලා තියෙනවා. ලියා ගන්න. පිටුව 63 64 63 64 අභ්‍යාසය 5 1 අභ්‍යාසය 5 1 ඔයගොල්ලෝ වෙනම ටියුට් එකක් දෙනවා. මම ටියුට් එකක් දාන්නම්. හරිද? ටියුට් එකක් දෙනවා, එකක් දාන්න. මෙන්න මේ අභ්‍යාස කරන්න ඕන. ප්‍රශ්න ලියන්න ඕන, රූප සටහන් අඳින්න ඕන. ප්‍රශ්න ලියන්න ඕන, රූප සටහන් අඳින්න ඕන. හරි? ඔකලා දෙන්න. ඔකට මම දැන් තත්ත්වය බලලා ආයේ මේ සිරසුරාදා දක්වාම තියෙනවා නම් මේ ප්‍රශ්නේ සිකුරාද උදේ ඔන්ලයින් උගන්වනවා. ඇහුණේ අතස්ස? දිගටම මේ ප්‍රශ්න තියෙනවා. සිකුරාද උදේ ඔන්ලයින් උගන්වනවා. හරි. එහෙනම් සිකුරාද 7:00 උගන්වන්න. මම ටයිම් එක දාන්න බලලා දාන මැසේජ් බලන්න කල්පනාවෙන් ඉන්න. මම මේක පාඩමේ රෙකෝඩ් කරා. ඒකේ වීඩියෝ එකක් YouTube එකට දාලා ඔයගොල්ලෝ ලින්ක් එක එවන්නම්. ඒතර ඔයගොල්ලෝ අම්මලා තාත්තලා කියනත ලින්ක පෙන්නන්නේ. ලින්ක බලන්න නම් ටෙලිෆෝන් නම්බරේ මගේ කොලොක ගන්න ඕනේ නේද? 0673 025 125 සේව් කරලා තියන්න. රයිට්. මගේ නම්බරේ සේව් කරලා තියන්න. එහෙනම් අදට වැඩ නවත්තනවා.
ඔයාලට පන්තියෙන් පස්සේ මාත් එක්ක chat කරන්න පුළුවන් කතා කරන්න පුළුවන් මම මීට් එක අයින් වෙන්නේ නැහැ රෙකෝඩින් කරන එක අයින් වෙනවා ඔයගොල්ලෝ මොනව හරි තියෙනවා නම් ගැටළු මාත් එක්ක කතා කරන්න මම දැන් මීට් එක අයින් කරලා පස්සේ ඔයගොල්ලෝ එක්ක chat කරන්න එන්න මම online ඉන්නවා ඒ කියන්නේ zoom වලින්ම ඉන්නවා දැන් රෙකෝඩින් කරන එක නවත්තනවා උගන්නක නවත්තලා ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න හරිනේ ආයෙම අන්දාර පැටවුම්